හොඳයි යාළුනි, අද අපි කතා කරන්න යන්නේ ඔයා තන්නේල් එකේ දැක්කා වගේ ඔබත් ස්වාධීන මත දරන්නේක්ද කියන එක පිළිබඳවයි. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා නිදසුන් සහිතව අපි කොහොමද ස්වාධීනව හිතන්නේ කියන එක. හොඳයි, එහෙනම් වැඩි අටුවාඩිය කා නැතුව අපි යම් පළවෙනි වීඩියෝ එකට. මේ වීඩියෝ එකේදී මම ඔයාලට එක වාක්‍යයක් ඉදිරිපත් කරනවා. මේ වාක්‍ය ඔයාලා පුළුවන් තරම් ඉක්මනට තප්පර පහක් ඇතුළත කියවන්න ඕනේ. ඒක තමයි මගේ පළවෙනි අභියෝගය. හොඳයි, මං හිතනවා උඟ දෙනෙක් මේක හරියට කියවන්න ඇති කියලා. ඔව්, මේ වාක්‍ය කියවීමේදී ඔයාට කිසියම් ගැටලුවක් මතු වුණාද? ඔව්, හැමෝම කියයි කිසිම ගැටලුවක් මතුන්නේ නැහැ කියලා. නමුත් මම ඔයගොල්ලන්ට ආපහු කියනවා, මම මේ වාක්‍ය නැවත වතාවක් පෙන්නද්දී ඔයාලා හොඳින් බලන්න. ඔයා මේ බලපු හැම වචනයකම අක්ෂර වින්‍යාසය නිවැරදිද කියලා. ඔව්, අපි නැවත බලමු. හොඳින් බලන්න, ඔයා කියවපු වචන කීපයකම අක්ෂර වින්‍යාසය වැරදි බව ඔබට දැන් මනාව වැටහෙනවා ඇති. ඔව්, මේක සිද්ධ වෙන්නේ අපි කියවන වචන ඉදිරිපස අක්ෂරය සහ අවසාන අක්ෂරය පමණක් අපි බලන නිසා අපට මේ අක්ෂරවල වැරද්ද තේරෙන්නේ නැහැ. ඔයාට මේක විශ්වාස කරන්නත් අමාරුයි නේද? මම ලෑස්ති වෙන්නේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාගේ හිත කියවන්න. අපි බලමු මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියලා. හොඳයි යාළුවනි, තිරයේ දිස් වෙන ආකාරයට ඔයා තිරය අනුගමනය කරමින් ඉදිරියට යන්න කොහේන. ඔබ නිකමටවත් හිතුවද මේක සිද්ධ වුණේ කොහොමද කියලා? ඔව්, මම පැහැදිලි කරන්න. මම මුලින්ම ඔයාලට පෙන්වුවේ මෙන්න මේ කාඩ් අය. ඔයාලට මතකද කියලා මං හිතනවා. ඔයාලට මතක නම් මම ඊළඟට පෙන්වුවේ මොන කාඩ් පහද කියලා ඉවරලා අන්න එතන තමයි මේකේ හොරේ තියෙන්නේ. මොකද්ද අපිට මෙතනදී සිද්ධ වුණේ? ඔව්, අපි අපේ අවධානය යොමු කළේ මේ කාඩ් හයෙන් අපි කැමති කාඩ් එක පිළිබඳව පමණයි. නමුත් අපි ඊළඟ වතාවේදී ඔයාට දුන්නේ හාස්පසින්ම වෙනස් කාඩ් පහක්. ඔබ මෙතනින් කුමන කාඩ් එක මතකයේ තබා ගත්ත මේ තෝරපු ඔයා මතකයේ තියා ගන්නා වූ කාඩ් වලින් එකක්වත් මෙන්න මේ කාඩ් ගොඩේ නැහැ. එන්න ඒක තමයි එතනදී සිද්ධ වුණේ. මෙතනදී සිද්ධ වුණේ තව කෙනෙක් ඔයාගේ මනස ඔහුට ඕන විදිහට පාලනය කරපු එකයි. ඔයාට දැන් පැහැදිලි ඇතිනේ මේක සිද්ධ වුණේ කොහොමද කියලා. හොඳයි, මෙහෙම නොවිච්චයත් ඉන්න තිබ්බා. එහෙම නොවිච්ච කෙනෙක් නම් ඔයා ඒ අතරින් විශේෂ පුද්ගලෙක් කියලා මතක තියාගන්න. අපිට නොදැනීම නොයකුත් මැජික් සිද්ධ කරන්නේ මෙන්න මේ ආකාරයටයි. එය මැජික් ශිල්පියාගේ දක්ෂතාවය මත රඳාපවතිනක්. හොඳයි, මං හිතනවා මං ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ගත්ත කාරණාව හොඳින් ඔයගලන්ට වැටහෙන්නේ නැති කියලා. අපි ඒ වගේම තවත් සුවිශේෂී වීඩියෝ එකකට දැන් යමු. මම ඔයාලට පෙන්නනවා නෙට්බෝල් ක්‍රීඩිකාවන් 6 දෙනෙක්. ඒ අතරින් සුදු ක්‍රීඩිකාවන් කී වාරයක් පන්දුව ඔවුන් අතරින් එහාට මෙහාට පාස් කරනවද කියලා තමයි ඔයාලට කියන්න තියෙන්නේ. අපි බලමුකෝ මේ පරීක්ෂණය ඔයා ජයගනීද කියලා.
හොඳයි යාළුවනේ. ඔයාට ආවේ උත්තරේ වශයෙන් 16 නම් ඔයා නිවැරදි. නමුත් ඔයා ඊට වඩා වෙනසක් ඒ වීඩියෝ එකේ දැක්කද? ඔව් හොඳින් කල්පනා කරලා බලන්නකෝ. ඔයාට ඒ වීඩියෝ එක අතරතුරදී චිම්පන්සියෙක් දැක්කද කියලා ඉවරලා. හරි. මම ඔයාලට නැවතත් ඒ වීඩියෝ එක පෙන්වන්නම්. ඔයා නැවතත් බලන්නකෝ. ඒ වෙනස ඔයාටත් පැහැදිලිව පෙනේද කියලා. ඔයාට ඉස්සෙල්ලා මේ චිම්පන්සියව පැහැදිලිව දැක ගන්න හම්බුණාද? ඔව්. එහෙනම් ඔයාට පැහැදිලි නේද? අපි මනස යම් දෙයක් කරා එක්තැන් කරනකොට අපිට නොදැනීම අපේ මනස යම්කිසි රාමුවක් තුලට කොටු වෙනවා ඉතිය. ඔව්. මෙන්න මේකට තමයි අපි කියන්නේ ස්වාධීනව සිතනවා කියලා කිව්වලා. අපි ස්වාධීනව සිතන පුද්ගලයෙක් නම් අපිට යම්කිසි රාමුවකට කොටු නොවි ඒ රාමුවෙන් පිටත තියෙනා වූ සියලු දේ නිරීක්ෂණයට හැකියාව ලැබෙන්න ඕනි. එතකොට තමයි අපි ස්වාධීන පුද්ගලයෙක් විදිහට හිතන්නේ. ඔයාට මං හිතනවා මං කියපු සියල්ල පැහැදිලියි කියලා. මං අවසාන වශයෙන් ඔයාලට තවත් වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. ඔයා බලන්නකෝ මේ වීඩියෝ එකේ වෙන දේ ඔයාට පැහැදිලිව පේනවද කියලා. ඔව්. ඔයා දැන් ස්වාධීනව සිතනවා නම් ඔයාට මේ වීඩියෝ එකේ වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලිව පේනවා නේද? ඉතින් මේ වීඩියෝ එකේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ඔයාට පැහැදිලිව පේනවා නම් ඔයා අපිට කමෙන්ට් කරගෙනම යන්නකෝ බලන්න. ඒ වගේම ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හොඳයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්න. ඔබට සුබ දවසක්.